අයිබෝවන් ටීච YouTubeබ ජැනල්ල එකට ඔයාලව අදරයෙන් පිළිගන්නවා. දුවේ පුතේ අපි යද කතා කරනවා හායිශ්‍රණිය සිංහල විසිවෙනි පාඩම සුවරිය උදාවී යලිසඟ වනාදෝ. මේ පාඩමෙන් කතා කරන්නේ අර්ධ සූරය ග්‍රහණයක් අවස්ථාවක පැවති ගුවන් විදුලි සාකච්ඡාව ගැන පතේ ගුවන් විදුලය කියන්නේ හඬ මූලික කරගෙන මිනිසාට කතා කරන ප්‍රබ්බල විද්‍යුත් සනිිවේදන ක්‍රමයක්. මොකක්ද මේ සං්‍යිවේදනයක් කියල කියන්නේ. සං්‍යිවේදනයක් කියන්නේ දෙපාර්ශවයක් අතර අදහස් හුවමාරු කරගැනීමක් විදිහට අපිට හඳුන්වන්න පොළුවන්. ඒ අතර ගුවන් යුදුලිය කියන්නේ ජන්න සං්‍යිවේදන මාධ්‍යයක්. ජන්න සං්‍යිවේදන මාධ්‍යයක් කියන්නේ, යම් කිසි මාධ්‍යයක් භාවිතා කරලා ජනතාව හා තොරතුරු හුවමාරු කර ගැනීම. මෙන්න මේ කියන ජනසා්‍යවේදන මාධ්‍ය ප්‍රධානිම වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. ඒ තමා මුද්‍රිත හා විද්‍යුත් විදිහට. මුද්‍රිත කියන්නේ පෝත්න් පුවත්පත් සගරා අන්න ඒ වගේ දේවත්. විද්‍යුත් කියන්නේ වාහිනිය ගුවන් විදුලිය පරිගන්නකය ඔනො වගේ දේවල්. අපිට මේ පාඩම තුළකතා කරන ගුවන් විුදුලි සාකච්ඡාව එක් දස්නමසි අනු පහේ ඔපතෝම්බර් විසිහත්‍රවනදා අර්ථසූරයක් ග්‍රහණයක් දර්ශයනය වුුණ අවස්ථාවකද ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සවදේශී සේවේ ප්‍රචාරය වුණු සජීවී වැඩසටහයි. සජීවී වැඩසටහන පටිගත කරන්නේ, ග්‍රහලෝකාගාර පරිශ්්‍රයේ සහ ගුවන් විදුළ පාලක මැදරයේ. එතකොට එලිමහන් පටිගත කිරීමේ ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ මෙන්න මේ කියනෑ ඉන්න. නිවේදක විදිහට චන්දන තිලකරත්න මහතා තාරකා විද්‍යාඥ ආචාර චන්දන ජයරත්න මහතා. ගුවන් විදුලි ප්‍රධාන මැදරේ ඉන්නවා, මෙහෙයුම් නිවේදක පාලිත පෙරේරා මහතා ජනප්‍රිය විද්‍යාලයකකහා දේශක අනුරසි පෙරේරා මහතා සහ ආචාර් සුසිල් වීරරත්න මහතා කාලගුණ විද්‍යාඥ විදිහට Kර් අබේසිංහ මහතා සහ GMG ධර්මරත්න මහතා. මෙන්න මේ කියන එකතු වෙලා තමා දුවේ පුතේ මේ සජීවී වැඩසටහන මෙහේවන්නේ. දවේ පුතේ ඔයාල පහශවේනී ඉගෙන ගත්තනේ ද සූරය ග්‍රහණයක් චන්ද්‍රග්‍රහණයක් යෙ මොකක්ද කියලා. අපි අප හුව එක ටිකක් මතක් කරගමු. සූරය ග්‍රහණයක් කියල කියන්නේ සූර්යා වැසී යන පරිදි සූර්යා හා පෘතුවිය අතරින් සඳගමන් කිරීමයි. මෙහිදී සම්පූර්ණ සූර්යා වැසීයාම සූර්ය ග්‍රහණයක් විදිහටත් සූරයාගෙන් කොටසක් වැසීයාම අර්ධ සූරය ග්‍රහණයක් විදිහටත් හඳුන්වනවා සූර්යා සඳ පෘතුවිය එකම රේකාවක මෙන්න මේ අවස්ථාවේ පිහිටනවා. චන්ද්‍රග්‍රහණයකද සිදුවෙන්නේ චන්ද්‍රයා හා සූර්යා අතරට පෘතුවිය පැමිණ සරල රේකාවක පිහිටීම තුළින්. එතකොට චන්ද්‍රයා අතට පෘතුවිය සෙවනැල්ල වැටෙනවා. අන්න ඒ තුළින් තමා චන්ද්‍රග්‍රහණයක් සිදුවෙන්නේ. දවේපුතේ අපි දැන් කතා කරමු මේ සූර්යක් ග්‍රහණයක් හෝ අර්ධ සූර්යක් ග්‍රහණයක් අවස්ථාවකදි අපි ඒක පලන්න කොහොමද කියලා අපි හැමෝම දන්නවා ඒක පියවිී ඇසින්දලුවත් එෙහෙම අපේ ඇස්වලටේක හොඳ නැහැ ඒහින්දා අපි ආරක්ෂිත ක්‍රම භාවිතා කරන්න ඕන මේසා කච්ඡාව තුළනං සූර්යක්ග්‍රහණය නැරබීමට අවශ්‍ය දේවල් එයාල සපයගෙන තියෙනවා. එයාලා සූර්යාගේ ප්‍රතිවිම්භය ප්‍රක්ෂේපන තිරේකට පතිත කරලා සූර්යක්ග්‍රහණය බලන්න දුරේක්ෂයක් සවිකරලා තියෙනවා. අපිටිතින් ගෙදරදී ඔය කියන දේවල් හොයාගන්න අමාරුයිනේ. ඉතින් අපිට මෙන්න මේ ක්‍රම යොදාගන්න පුළුවන්. සුදුර එදදක් මතට සූරයාගේ ප්‍රතිබිම්බේ ප්‍රක්ෂේපනය කරන්න පුළුවන්. ඒ වගේම සේයාපට කිහිපයක් එකට තියලා ස්ටෙප්ල කරලා අපිට එකම් බලන්නත් පුළුවන්. තවත් ක්‍රමයක් තම කාර්ඩ් බෝඩ් කෑල්ලක් අරගෙන ඒක මැදන්, ංචි සිදුරක් විදලා ඒ සිදුර සූර්යාදෙශ්ට අල්ලලා සෝරයාගෙන් එන ආලෝක කදම්බය ධර්පනයකට අරගෙන ඒක බිත්තියකට හරේ සුදුරෙද්දකට හරි අල්ලලාපිට සූර් ග්‍රහණය බලන්න පුළුවන්. ඒ වගේම සපත්තු පෙට්ටියක් අරගෙන කතුරකින් පුංචිම පුංචි සිදුරක් හදලා, ඒක පිටිපස්ස සෞ්කඩදාසියක් කලවල අපිට බලන්නක් පුළුවන්. ඔන්නඔ එවිදිහට ආරක්ෂිත ක්‍රම මගින් අපිට සූර්යක් ග්‍රහණයක් අපේ ඇසට හානියක් වෙන්න නැතිවෙන්න බලාගන්න පුළුවන්. දුවේපුතේ යම් යම් අවස්ථාවලදි මේ සූර්යක් ග්‍රහණවෙලාවට සිදුකිරීමෙන් විවිධ දේවල් ලැබෙනව කියලා මිනිසුන් මිත්‍යමත හදාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒ වගේ දේවල් විද්‍යාත්මක නැහැ. අපිට මේ පාඩමෙත් ඒ වගේ මිත්‍යාමත කිහිපයක් දකින්න පුළුවන්. අපි ඒගෙන චුට්ටක් කතා කරල බලමු. ඔන්න සමහර මිනිසුන් මේ සූර්යක්ග්‍රහණවලට බාය වෙනවා. එයාලා රැකියාවලට යන්නෙ නැහැ එයාලගි දරුවෝ පාසල්යවන නැතුූ බයවෙලා ඉන්නවලු. ඒ වගේම කියනවා ඉන්දයාාවේ අප අල්ලපු රටේ ඒරටේ දරුවන් ලැබෙන් ඉන්න මෞ්වරු මේ වගේ අවස්ථාවලදි හැංගෙනවලු. ඒත් එක්කම ඉන්දියාවෙම දීපවාලියයට පස්සේන සූරියග්‍රහණයක් එයාල් අසුබයි කියල හිතනවලු. ඒ සූරයක් ග්‍රහණයක් අවස්ථාවලදි ගැහනුපාර්ශවය හැන්ගෙන් උත්සාහ කරනවලු. තව කියනවා මේ සූරයක් ග්‍රහණ අවස්ථාවලද සුදුළූන්ු පැනයක් බීපු හම දීර්ඝාවිෂ හම්බෙනව කියලා. ඔ විදිහට විවිධාකාර වූ මිත්‍යාමත මිනිසුන් හදාගෙනන්නවා. මේ වගේ මිත්‍යාමත නිසා මිනිසුන්ගේ ජීවිත පවානැතිවුණවස්ථාප් අපිට සඳහන් වෙනවා. බලන්නකො විද්‍යාවදියුණු නැතිකාලවල පෙර රජවරුන් නක්ෂස්ත්‍රකරුවන් මනල තියෙනවලු මේ සිදුවීම කලින්න්නයාලට කිව්වනැහැ කියලා. ඒ වගේම තමා ඉර කිලගන්නව කියලා ඉර බේරගන්න ඉරට වැඩිතියපු මිනිස්සුත් ඉඳල තියෙනවා. ඒ උන්න ආපහුඇවිල්ලා මිනිසුන්ගේ වැදිලා මිනිස්සුන් මියගිහිල්ලත් තියෙනවා. ඉතින් මේ විදිහට මිනිසුන් මිත්‍යා මත දරලැති ආකාර මේ පාඩ මේ සඳහන් වෙනවා. හැබැයිදුවේ පුතේ මේ මිත්‍යමතවලින් මිදිලා ඒ වගේ දුර්ල භවස්ථා ආරක්ෂිත ක්‍රම මගින් බලාගැනීම ඉතාමත් වටිනවා. පුතේ මේ සූරියග්‍රහන චන්ද්‍රග්‍රහණ ඇතිවෙද්දි පරිසරේ විධ වෙනස්කම්ද ඇතිවෙනවා. ඒ අතරිංිතා සුන්දර දෙයක් තමා උල්කාපාත කියල කියන්නේ. මේ උල්කාපාත, සූරියග්‍රහණයක් හරි අර්ධ සූරියග්‍රහණයක් හරි ඇතිවෙන වස්ථාවකති දවසක් දෙකක් ඇතුලත මේ උල්කාපාතවර්ෂාවක් ඇතිවෙන්න පුළුව. පුතේ අභ්‍යාවකාශයේ ගමන් කරන දූලි අංශූ පෘතුවිය හරහා ගමන් කරද්දි පෘතුවේතයෙන ආකර්ශණ බලයෙන් ඒව ඇදගන්නවා. ඒ කියන පෘතුවේතියෙන ගර්ෂණ බලය. එතකොට, පෘතුවේ ඇති ගර්ෂණේ තියෙන රසායිනික ද්‍රව්‍යත් එක්ක එකතුවෙලා මේ දූලි අංශු විවිධවර්ණවලින් දැවෙනවා. මෙන්න මේ වට තමාපි උල්කාපාත කියලා කියන්නේ. ඒ වගේම පරිසරය ඇති වන තවත් සිදුවීමක් තමා වඩදියබාධිය ඇතිවම්. වඩදිය කියල කියන්නේ සූරයාගේ හා චන්ද්‍රයාගේ බලපෑමහේතුවෙන් සාගරයේ ගංගාවල ජලමට්ටම ඉහලයාම. බාධිය කියල කියන්නේ සූරයාගේ චන්ද්‍රයාගේ බලපෑම හේතුවෙන් සාගරේ ගංගාවල ජලමට්ටම පහලයාම. ඉතින් මේ වගේ පරිසරේ වෙනස්වීම්ද අපිට බලාගන්න පුළුවන්. මෙන්න මේ කියන කරුණු තම මේ පාඩමේ සාරාංශයක් විදිහට ගත්තහම අපිට කතා කරන්න තියෙන්නේ හෙනන්දුවේ පුතේ හොයාල මේ පාඩම හොඳින් කියවන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලගි දැනුමට ට්‍රයෝජනයක් ගෙනත් දෙයි කියලා. අපි තවත් දවසක තවත් පාඩමකින් හම්බවෙමු Tීච YouTube චනල්ල එක සබස්ක්‍රයිප් කරලනැත් නම් දැන්ම සබස්ක්‍රයිප් කරන්න හැමෝටම ආයුබෝවන්.